යංගම දුරකතනයක් අතේ ඇති සෙල්ෆි චායාරූපයක් ලබා නොගත් අයෙක් ලොව සිටී දැයි ඇසීමම වීළුවකි. චායාරූප කලාවේ නවීන ජනප්‍රිය මුහුණුවර සෙල්ෆි 4රයි. 4යාරයට පෙම්බැන්දිී ලොව සැවෝම අතර සෙල්ෆියාය ජනප්‍රිය කළේ 4රප ශිල්පියෙක් නොව රංගන ශිල්පියකි. ඔහු නමින් රෝවන් එට්කින්සන්. එහෙම ඇත්නම් හැමෝම දන්න විදිහට කිවොත් ම. Beී. . ීන්ස් හොිඩේ කියන චිත්‍රපටියේ කැමරාවක් අතේ තියාගෙන මස්ට. බීන් ගහපු සෙල්ෆි නිසා සෙල්ෆි උන්මාදයක් ඇති වුනා කියල තමයි කියන්නේ. 14යාරූප ශිල්පය යනු මිනිස් ඇසින් කලාත්මකව දකින දෑ ශෂණිකව තාක්ෂණිකව හසුකර ගැනීමේ කලාවයි. හරියටම කියනවනම් චායාරූපයක් යනු කලාවේත් විද්‍යාවේත් එකතුවකි. මේ කලාවේත් විද්‍යාාවේත් එකතුවෙන් නිර්මාණය වන රපය වෙනුවෙන් සෑම වසරකම අගෝස්තු දහනමෝන දින ලෝක ඡායාරූප දිනිය විදිහට නම් කරලා තියෙනවා. කාලේ නතරකරවන චායාරූපය ගැන අදාාපී අහසට හිතමු. ප්‍රංශ ජාතික ජෝසප් හා ඩැගියෝරේරා විසින් ඩැගියෝච චිත්‍රය සොයා ගැනීමත් සමග චායාරූප කරණය ආරම්භ වෙනවා. එම ඩැගියෝ චිත්‍රක්‍රමය ප්‍රංශ විද්‍යාපීටය මගින් ප්‍රකාශයට පත් කළ පසු. ප්‍රරන්ස රජයවිසින් එම ඩැගියෝච්චිත්‍ර මිලටගෙන එයට පේටන්ට් බලපත්‍රයේද ලබාගත් ප්‍රංශ රජය චායාරූප කරණය ලොවට දායාද කරමින් එදදා තිස්නමේ වර්ෂයේ අගෝස්තු දහනමෝන දින ලෝක ඡායාරප දිනය ලෙස ප්‍රකාශයට පත්කරනවා. වර්ෂ එද්දා සටස හතලියේදී කළු සුදු ඡායාරූප ගැනීම ආරම්භ වූ අතර එය වර්ධනයවෙමින් වර්ෂ එදටස හැටේේදී. රතු කොළ හා නිල්, වර්ණ පෙරහන් ස්ථාපන කැමරා තුනක් ප්‍රථම වර්ණ චායාරූපය ලබා ගැනීමට හැකි වෙනවා. ඡායාරෝප කරණය තවදුරටත් වර්ධනය වෙමින් පළමු ඩිජිටල් චායාරූපය එද්දාස්නමසය අනුවවර්ෂයේදී නිකුත් කරනවා. මිනිසාගේ දැකීමහා දැනීම පුළුල් කරන දෘශ්්‍ය මාධ්‍යයක් වන චායාරූප ශිල්පය නිර්මාණශීලී කලාවක්. නිර්මාණශීලී චායාරූපයක්. ලබා ගැනීමට බලපාන කරුණු කිහිපයක්. එක විෂය කරගන්නා අරමුණ හෝ සිදුවීම ඡායාරූපයක අතිශ්‍යය වැදකත්ම දේවෙනවා. දෙක අනුකරන නිර්මාණයක් නොවීමෙන් ඡායාරූපයේ උසස් බව රදාා පවතිනවා. ඒ වගේම ඡයාරූපයේ ප්‍රධාන අරමුණ හොද කලා නොවිය යුතුයි. ඒවගේම ඡායාරූපයට උචිත විලාශයක් චයරූපය තුළ ගැ්වී තිබ යුතුයි. ඒවගේම චායාරෝපයට ඇතුළත්වියයුතු වස්තුූන්, තෝරාබේරා ගැනීමද ඉතාම වැදගත්. චායාරෝපය මෙන්ම චාරෝපය ලබාගන්නා චායාරෝප ශිල්පියා තුළද යම්ජම් ගුණාංග තිබිය යුතුයි. පොදු සමාජයක් දකින දේ තුළ. වෙනස් දෙයක් දකින්නට පැතුරුණු දැනුමක් චයාරෝප ශිල්පියට තිබිය යුතුයි. චරෝප ශිල්පියාට තෙවෙනි ඇසක් තිබී යුතුයි කියන්නේ මෙන්න මේ නිසා. නිදහසේ සිතීමට හැකිවීමත්. කල්පනා ශක්තිය හොඳවීමත් නිර්මාණ සීලී චාරූප ශිල්පියකු බිහිි කරනවා. ස්වභාවික ආලෝකය කෘතිම ආලෝකය ආලෝකයේ එන දිසාව ආදී ලෙස ආලෝකය පිළිබඳ මනාදනුමක් ඔහුට තිබිය යුතු වෙනවා. නිර්මාණ සීලී චායරප කරණයේදී කලු සුදු චායාරූපෝලට විශේෂ ස්ථානයක් හිමිවෙනවා. නිර්මාණසීලී චායරූප කරණයද විවිධ ලෙස වර්ග කරන චාරප. හඳුනා ගතහැ වෙනවා. ප්‍රවර්තිමය වටිනාකමක් ඇති චායාරූප, භාවමය තත්ත්වයක් ජනිත කරන චායාරූප, ආකර්ෂණ සීලී චායාරූප, කුතුහලේ ධනවන චායාරූප වනජීවිීන්ගේ චායාරූප. වර්තමාන සමාජය තුළ පුද්ගලයන් තම චායාරූපවලට හෝ තමන් ලබා ගන්නා චායාරූපවලට තම ජීවිතය තුළ වැඩි ඉඩක් වෙන්කර දීතිබෙනවා. පුද්ගල ජීවිතයයේ. විවිධ වයස්කාන්්ඩවල ජීවිත ස්වභාවය ළඟ තබාගෙන නැවත නැවත බැලිය හැකි චායාරූප ඇත්තටම එක් එෙක් අවස්ථාවල එක් මොහොතක් නතර කර තබන්නට සමත් වෙනවා. ඔබත් මමත් අප සැවුම කිසියම් මොහොතක ජීවිතය අතහැරියද අපගේ ජීවිත කාලය තුළ අප ගත කළ ජීවිතයේ විවිධ ඉරියව් සහිත චායාරූප මිනිස් සිත් සතන් තුළ බොහෝ කාලයක් රැඳීතියනු ඇත.